good morning, Sri Lanka. Welcome to the hottest talk show in town. Showtime with me, Niro. අපේ කලාකරුවන්ගේ කලාකාරියන්ගේ අලුත්ම තොරතුරු රසවත්ම තොරතුරු දැනගන්න හොඳම තැන තමයි මගේ ගෙදර කියලා දැන් හැමෝම පිළිගන්නා දෙයක්. ඒ නිසා තමයි ඉරිදා උදේ 10 වෙනකන් නොයව සිරෙන් බලාගෙන ඉන්නේ. ඔව්. ඉතින් මේ ගෙදර දන්න හින්දම මං අද ඔයාලා ගොඩක් ආදරය කරන බොහොම ජේෂ්ඨ අධ්‍යක්ෂ බහුල සම්මානීය කලා ශිල්පියෙක්ගේ ශිල්පීකටයි ආරාධනා කළා. නමුත් මම මුලින්ම එක් අයෙකුට තමයි ආරාධනා කරන්නේ. මොකද අනිත් කෙනා දන්නේ නැහැ තවම කවුද යාට කලින් එන්නේ කියලා. මුලින් එන කෙනා දන්නෙත් නැහැ යාට පසුව කවුද එන්නේ කියලා. නමුත් මේ දෙන්න බොහොම හොඳ යාළුවෝ. මුලින්ම මම ආරාධනා කරන්නේ මේ ශේත්‍රයේ අධ්‍යක්ෂ බහුලම කලා ශිල්පියෙකුට. මං හිතන්නේ ඌ කලා ශිල්ප සම්බන්ධයෙන් නොකරපු දෙයක් නැති තරම. ඒ තමයි විශේෂයෙන් ඉගෙන කියන්න ඕනේ. නමුත් මේ රූපය දැකපු ගමන් ඕනම කෙනෙක් දන්නවා ඔහුගේ නම මොකක්ද කියලා. බලන්න එහෙනම් මේ කවුද කියලා. ගීවතාව දැක්කට වැඩිය තව තරුණ වෙලා කඩවසම් වෙලා මම නැතුව මමද මේ මම බැලි මේ මේකත් කඩවසම් වෙලා වයි ගෙදර thank you so much ඉතින් ඉතින් කොහොමද මම යන්නේ කොහොමද කියලා මං ඇත්තටම අහන්න ඕනේ කොහොමද මේ විදිහට මේ දවසින් දවස මේ තරුණ බව ඉස්මතු කරලා පෙන්වන්නේ මං හිතන්නේ මේ සිතුවිලි තරුණ නිසාද එහෙම නැත්නම් මොන හරි විශේෂ යමක් කරනවද මේ සම්බන්ධයෙන් මේ මෙහෙමයි සිතුවිලිනේ නෝනේ හිත තමයිනේ හැම දෙයකම මුල බයස 80ක් වුණත් මම ඉන්නේ 20 ගණන් 23 ඒ වගේ ඉස්කෝලේ යන කාලේ වගේ තමයි සරලව ඉන්නවා ආ මට කියනමතු ගුණානේ මේ සර්ප්‍රයිස් පැකේජ් එකක් මොකද මං හිතුවා මේ සමහර දේවල් බෙදා හදා ගන්න බ්‍රැකට් එකකුත් හිටියොත් එහෙම ගොඩක් ලේසි වෙයි පහසු වෙයි කියලා प्रकाश कर බලන්න මේ කියන අය කවුද කියලා ओह
හරිම යුනික්. සරෝජ කීතිනම්. නේද? මම මෙයා දකින්නේ තිනා යනවා. ඒ අයියේ. මම ආව දකින්නේ. නෑ දිවි. අගේ ළඟම ඉන්නකොට ඉතින්. මම කිව්වේ ඒ කියන්නේ මොනවා හරි දෙයක් හිනාවෙන් ෆිල් කරන්න ඕන නම් මං හිතන්නේ ඒකට හොඳම දක්ෂතාවය තියෙන්නේ මිස් බිබිනේ නැත්නම් සංජය අක්කියා. හැබැයි ඉතින් මේ ජයසකරයගෙන් ආපු දෙයම තමයි අහන්න වෙන්නේ. මොකද්ද දැන් ඔයාගේ රහස? මොකද්ද? දැන් කොහොමද මම ගිය වතාවට දැක්කවට වැඩිය සිහින් සිරුරක් ලබා ගත්තේ? කාගේ උපදෙස් මතද? අයියෝ සිහින් සිරුරක් ලබා ගන්න නම් ඉතින් නිරෝෂා කියන යුවතියගේ මම තමයි උපදෙස් ගත්තේ. ඒත් ඉතින් කොහෙද? ඇත්තටම දැන් නම් මම හිතන්නේ ටිකක් බැහැලා තියෙනවා. ටිකක් බැහැලා තියෙනවා ඇත්තටම කියන්න. ඉතින් මේ තිනි මට අර චොක්ලට් අර ස්වීට්ස් දැක්කම නවත්ත ගන්න බෑනේ. හැබැයි මම දන්නේ අර චොක්ලට් වගේ තමයි කොෆි වලටත් ගොඩාක් කැමති කියලා. දෙන්නම කැමති නේද? ඔයා අර කියන්නේ කෝෆි බිව හොඳයිද? හොඳයි. විශේෂයෙන්ම දැන් කෞෂාන් කෝෆි බිව්වත් තමයි ගොඩක්ම හොඳ දැන්. මොකද මං ගාව දැන් තියෙනවා. ආ. Yes. කෞෂාන් 3 in 1 rich and creamy coffee. Okay. මට සීනි හැවි. සීනි නැතුව දෙන්න. Okay. Right. Creamy taste එක තමයි දීලා තියෙන්නේ. අපි මිස් බිබිරේට නම් කොහොමත් සීනි හොඳලන්නේ නැහැ. Okay, this is thank you. You're most welcome. මම අත කදා ගන්න නේද? නිරෝෂා, කොහෙන්ද මේ කෝෆි එක ගන්න පුළුවන්? කෞෂන් කෝෆිද? මගේ ගෙදරින් තමයි ඉතින්. මගේ ගෙදර ඔය ගෙදරින්ද? මගේ ගෙදරට හැමදාම මං දෙන්න. දැන් මගේ ගෙදර තව වෙලාවක් ගත කරොත් කෝෆි ප්‍රොඩක්ට්ස් ගොඩාක් හම්බෙයි. හා, yes. All right. ඉන්න කෝපි ටික බොන තමා මගේ බීලා ඉවරුණා. ඒතරම් රහයි ඒක. ඒ වා. Thank you. හොඳයි. අපිට ජයසේකර අයියත් සනෝජ අක්කිට කිව්වොත් මානි නිහාල් ඒකම තමයි. හරි. ඔය දෙන්නගේ යාළුකම නිසා මං හිතන්නේ හොඳ කෝ ස්ටාර්ස් දෙන්නේ තුලයි කියන්නේ මේ ඒ කෙමිස්ට්‍රි එක තිබ්බම මේ වැඩ කටයුතු කරන්න ලේසි නේද? හොඳ යාළුවෝ වුණාම එකට රඟපාද්දි දෙන්නට දෙන්නගෙන තියෙන අවබෝධය ආදරය මේ හැමදේම මේ අදාළ වෙනවා නේද? මේ හොඳ ප්‍රොඩක්ට් එකක් එදිරිදා. නෝෂ මං පොඩි ඉඩයක් කියන්න. මෙහෙමයි අපි ආටිස්ට්ලා ඇත්තටම කියන්නේ එම දැනගෙන නෙවෙයි අපි සෙට් එකට එන්නේ. ඒ කියන්නේ යම් කිසි බැඳීමක් එකට ආදරයක් එක මේ හමු වෙලා ගොඩක් වෙලාවට හම්බෙච්ච දෙන්නෙක් නෙවෙයි එකට එන්නේ. ඉතින් ගොඩක් වෙලාවට එක දෙන්නෙක් එකට එකතු වෙලා වැඩ කරන්න ගියාම සමහරට මට හිතෙනවා එන්නේ නැති කියලා මම හිතන විදිය. ආ right okay. නොදන්න දෙන්නෙක් ආපුවාම ගොඩක් ලේසි. මටත් එහෙම හිතෙනවා හැබැයි. නේද? ඌ ජයසේකර අයියත් එහෙම හිතන්නේ මම බොහොම අමාරුවෙන් කියවා ගත්ත මම ජයසේකර අයියයි කියලා. මට හිතෙන්නේ මෙහෙමයි. I agree with you. මගේ මෙහෙමයි. මට දැන් රංගපාන දෙන චරිතයේදී මට ඒක අඳුරගත්තත් එකයි නැතත් එකයි. නිරූපණයනේ. ඔව්. ඒ හැබැයි මට ඒ නිරූපණය කරන හවුලේ එක්කෙනා දක්ෂ වෙන්න ඕනේ. සහයෝගය. සහයෝගය තියෙන්න ඕනේ. සහයෝගය. ඒක තමයි මම කිව්වේ. සහයෝගය සහ ඒ බැඳීම ඒක එක එකත් එක්ක අරියා මේ අර දැන් මේකත් හරියට අර බෝලේ වුණා පිට්ටෙන් දෙනා වගේ තමයි මේ මේ මිශ්‍රණය තියෙන්නේ. ඔව්. රාගපාරණ සහය කෙනා දක්ෂ වෙන්න ඕනේ. මට බලන්න ඕනේ දැන් මේ දෙන්නා මේ රඟපාලි තියෙන මේ සහයෝගය බැඳීම කිචන් එකේ තියනවද කියලා. පුළුවන් නම් පෙන්වන්න. හරි දෙන්නම්. යන්නේ නැහැ නේද? අපි හදමු නිකන් මියම කෑමක්. I can be pavin. I can be pavin. Chidete pavin. Ami kata ne kapala denna. Ami kata ne kapala denna. Showtime with Niro. මගේ චූටි කිචන් එකට ඇවිල්ලා බලා ගන්න පුළුවන් අපේ මේ සම්මානීය රංගන ශිල්පියා සහ ශිල්පිනිය හොඳ චිත්‍ර අඳින්න පුළුවන්
හොඳට රඟපාන්න පුළුවන් ඇත්තම යාලට බැරි මොනවද කියලා හැමෝම හොය හොයා හිටියේ දැන් මම අද පෙන්නන්න හදන්නේ බැරි දේ මොකද්ද කියලා නිරෝෂා බැරි දේ නෙවෙයි බලන්න කපන විදිය කොහොමද කියලා දන්නවද අපිට මේවා නිකන් නෙපුනියන් වැඩන ටොයිස් නෑ ඕන ඕකද කියලා බලන්න මම හැබැයි මෙහෙම දෙයක් තිතනවා මල්ලි කරාදයි ඔව් මල්ලි කයි හිතුවා නිකන් මේ දෙන්නම නිකන් අර රෙසිපි එක අමතක වෙන්න කලින් හදන්න කැමති නෑ 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 ආ එහෙම නැත්නම් රෙසිපිද අපිට නිකන් මේවා නේද අපොන්සයියා කජුවගේ දේවල් ටක් 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 ගලප දෙන්නම් ඔව් අපි සිනමන් බ්‍රෑන්ඩ් එකෙන් අර බ්‍රෑන්ඩ් එකෙන් මේ බ්‍රෑන්ඩ් එකෙන් අපි හදා උයලා තරුපයි හෝටල් දෙක තරුපයි හෝටල් වලින් අපි හදලා තියෙනවා ටක් 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 මදි මදි ආ මේ නෑ කියලා ගන්නේ මොකද මේ හදන්න යන්නේ කියලා සැලඩ් මේකට නමක් දාලා තියෙනවා green and rose නා yes මොකක් green and rose salad මේක ඇත්තටම රහයි මේකට එන්න ඕනේ තව පොඩි මේ ලුණු වැඩි මේක मम මෙතන වැටිලා ඉඳි නෑ නෑ නිරෝෂ මේක ලස්සන මේ කන්න ඕනේ මේ මොනාරි පාන් වගේ මේකක කියලා තමයි මේ කන්න ඕනේ ජෑම් ජෑම් එපා ජෑම් නේ බටර් වගේ ජෑම් වෙනුවට ජෑම් වෙනුවට ජෑම් වෙනුවට හරි එක හරි රහයි මේක අපි ඉගෙන ගත්තේ නෑ ඇත්තට මම මේක ඉගෙන ගත්තේ කොහෙන්වත් නෙවෙයි අර මේ අරාබි අරාබි නෙවෙයි මම ඇත්තට මේ වෙන පැරිස් වල ඉඳලා එන කච්චිය ගොඩක් මේ සලාඩ් එකට කැමති ඕකේ මේක පැරිස් සලාඩ් प्रपोजल තාම ගෙනාපු මේ ප්‍රොපෝසල් එකක් නෑ. හැබැයි අඩු ගානේ ඔය ප්‍රොපෝසල් එකක් ගෙනාපු කියනවා. මගේ ගහන්නේ නෝකේ. මෙයා තියුනේ. මෙයා බඳිනවා ඒගොල්ලෝ හලනවා. බඳිනවා හලනවා. මම හලද්ද. නොහෙළු. දැන් මේක රහ බලන්න කවුරුත් නෝෂ. අපි තමයි. දැන් රහ බලන්න. රහ බලන්න. දැන් අපි තුන් දෙනාම රහ බලමු. හරි. ඔන්න ඔය දෙන්නට मट खावा अंबगाती ඇයි කෑම කනට ඇද්ද වේගවත්ම බ්‍රෙක්ෆාස්ට් එක මගේ ජීවිතේ හදනවා දැකපු සහ කනවාද නේද වා ෆැන්ටාස්ටික්
හොඳයි දැන් ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තට පස්සේ මගේ ඇඟට 50ක් මුතුම 50ක් ඇවිල්ලා තියෙන්නේ හරිද ඉතින් මේ 50 ආවම මේ මට මතක් වුණා යම් කිසි දෙයක් සනෝජාකි දැන් අපි දෙන්නාගේ කැටගරි එකේ සම්පූර්ණ විරුද්ධ පැත්තනේ මේ අපේ අපොන්සයියා ඔව් අපොන්සයියා ඉන්නේ අපි දෙන්නා කිසිම අවධානයක් යොමු නොකරන දෙයක් සම්බන්ධයෙන් අපොන්සයියාගේ පුදුම අවධානයක් තියෙනවා ඒ මොකක්ද කියලා කියනවා නම් ඒ තමයි පෙම් කරන්න පෙම් දොඩන්න අන්න හරි වැඩිපුර කට්ටි ඉන්න අන්න හරි හරිද එතකොට මේ මම හිතන්නේ හැබැයි මේ අපොන්සයියාගේ මේ තරුණ භවයේ රහසත් ඒක තමයි ඒක තමයි නේද හැමතිස්සෙම ප්‍රේමයෙන් ඉන්නේ කාට හරි ප්‍රේම කරනවා මේ මට ආරංචි වර්තමානයේ එම කියලා ඔව් නෑ ඔව් තවම अतर में हमारी में प्रेम में नेतू जीवन तो बे एक रे मेरे पास भी नहीं अतरे प्रेम में नेतू जीवन तो बे प्रेम में मगे हिते थी ना ना मटर प्रेम में त्यान ने है भाई दंग दंग अपुन सो ये की ना हरी में इंटरेस्टेड हरी प्रेम में ओपन नहीं है व्यू टाइम What's stopping Miss Bibile? අන්න කාපංකු Miss Bibile Miss Bibile ද මුළු රටම ප්‍රේම කරනවා මමත් මුළු රටටම ප්‍රේම කරනවා තනියෙක් ඉන්නේ නැද්ද හන්ද මම ඔකට ඕම ආදරේ ඒගොල්ලෝ මට ආදරේ එහෙම මේ මුළු රට එක එක ආ එක එක නේ මට ගොඩක් ඉන්නවා පින්වත් ගොඩක් ඉන්නවා මේමයි අපෝසේ ලයි මීට් එක බැලුවා බැලුවා ඉවසුවා 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 දැන් ඇත්තකේ දැන් ඇත්තකේ දැන් ඇත්තකේ කියලා බැරිමතර පත්තු වෙන කරනවත්වා පත්තු වෙනවා පත්තු වුණා මොකද මේ ප්‍රේමය ගොඩාක් ඉන්නේ ඉන්න නොනවත්වා පත්තු වුණා ප්‍රේමවන්තයින් ගොඩක් ඉන්නේ ඉන්නා අපෝසේ ඔයා පරාදයි රටේ ඔක්කොම ප්‍රේමවත් කියලා කිව්වනේ මට එහෙම බෑනේ නංගි සංවරයක් තියලා එකයි එකයි සංවරයක් තියලා මේ සංවර ඔව් අපි සමහරවිට සංවරයක් තියෙන්නත් වෙන්න පුළුවන් දැන් සහෝදරකමක් නැහනේ අපේ අපේ තියෙන්නේ යාළුකම මේ අයගෙන මම සනෝජට ආදරේ ඒතර තව නළුගම ඔව් සනෝජට මම ආදරේ තව නළුගම ඔව් සනෝජට මම ආදරේ ඒ නංගිත් මට ගොඩක් ආදරේ මං අහන්නේ අන්නේ ඒ ආදරයක් අපි තුල තියෙනවා ඒක තමයි මම අහන්නේ බං එහෙම එකක් නෙවෙයි ඒ අඹගස් හැර තව ඔයාට ම අඹගස් තියනවද කොච්චර අඹගස් තියනවද අඹගහක් අඹ පැල කොච්චර තියනවද අපටිනේ අඹ පැල කොච්චර නෑ මෙහෙමයි මේ දැන් සමහර විට සමජක් හිටර ඇති මෙහෙම ගොඩක් ඉන්නවා හැමෝම ප්‍රේම කරනවා කියලා කියනකොට අපි ඒක බාර ගන්න ඇති කියලා නෑ අපි මේ අහගෙන ඉන්නේ බාර ගන්න නිසා නෙවෙයි ඔයා කතා කරගෙන අහන් ඉන්න ආස නිසා නැත්නම් අපි කු පිළිගන්න නිසා නෙවෙයි නෑ අරක තමයි අල්ලන්නේ නැත්ති නැත්ති කියන්නේ ඔයා ඉන්නවද නැද්ද මම උත්තර දුන්නානේ දැන් කොච්චර හොඳයි අපි එනම් ලයිව් මීට් එක අමතක කරලා අපි පින්තූරයක් ගන්න මොකද මං හිතන්නේ දැන් හොඳට හිනාවෙලා අර සනෝජාකිගේ චීක්ස් රතු වෙලා නේද ඔව් අර සක්කාලි වගේ කා අන්න හරි ඔව් එනිසා දැන් මොන සෙල්ෆි මොමන්ට් එකක්ද දැන් මට හිතෙන්නේ හරි අපි දැන් ඉඳ සෙල්ෆි එකක් ගනිමු මොකද ඔය දෙන්නම මගේ ගෙදරින් යන්න කලින් මේ සෙල්ෆි එකේ මොකද වෙන්නේ කියලා දැනගනි इंटरेस्टिंग මේක ආකර්ෂණය කර ගන්න නම් දැන් මගේ සෙග්මන්ට් එකට මම බලාපොරොත්තු වෙන විදිහට perform කරන්න. ඕකේ. දෙන තනි තනියෙන් තමයි perform කරන්න ඕනේ. හොඳට perform කරන කෙනාට gift hamper එක ලැබෙනවා. දැන් ඉතින් යහලුව දෙන්න gift hamper එකට තරණය කරන අවස්ථාව තමයි එන්නේ. ඕකේ. What's it? කවුද මුලින්ම මුහුණ දෙන්නේ? ඔයාගේ මුහුණ දෙන්න. ඔන්න බයි හරි හරි මම්මා හරි ඕකේ දැන් මම කියන්නම් මේ ලකුණු අඩු වෙනවා නම් අඩු වෙන්නේ මං අහන ප්‍රශ්න වලට සත්‍ය කිව්වේ නැත්තම් එතකොට ගොඩක් වෙලායි කල්පනා කරා නම් දෙන උත්තර වලට පැහැදිලි කිරීමක් දුන්නොත්
ඔබනි දෑවල් ඕකේ සෝ ලෙට්ස් ගෝ සනෝජා බිබිරේ තමන් ජීවිතේ ගත් හොඳම සහ වැරදිම තීරණය මොකද්ද රස්සාවක් කිරීම හොඳමද වැරදිමද නා හොඳම ඕකේ වැරදිම තීරණය මොකද්ද වැරදිම තීරණය මම තනියම ජීවත් වීම ගුඩ් තිරේ පෙම් ජමනිකාවක් කරන්න කැමතිම තරුණ පරපුරේ නළුවා කවුද තරුණ පරපුරේ රොෂාන් රණවන ඕල්රයිට් ඕකේ ඔබ ගැන බොහෝ දෙනා නොදන්නා දේවල් තුනක් මගේ හිත දන්නේ මගේ අහිංසකත්වය දන්නේ මගේ මොනවාද මගේ දින හැකියාවන් දන්නේ රයිට් ඕකේ ශේෂ්ත්‍රයේ කඩවසම්ම අවිවාහක නළුවා කවුද නම දන්නේ නැහැ මම දන්නේ නැහැ කඩවසම්ම හැඩ්රෝ කියන බං අපි ෆිල්ම් එක ගෙට් කරේ එක ෆිල්ම් එක යාවේ යගේ උඹ ඩාන්සින් පුළුවා ඩාන්සින් කරන්න පුළුවන් උස මිස්ටර් ශ්‍රී ලංකා හේමල් හේමල් ඕල්රයිට් ඕකේ හරි ෂෝ අවිවාහක කඩවසම්ම නළුවා නම දන්නේ නැහැ. ඔකේ හොඳයි. රුගත ක්‍රීම් වලට ප්‍රමාද වෙලා පැමිණෙන නළුවා කවුද? රන්ජන් රාමනායක. සරාගි ඇස් ඇති නළුවා කවුද? සරාගි ඇස් තියෙන නළුවා. එහෙම කවුරුත් නැහැ. ඔකේ. කොහෙත්ම සරාගි බවක් නැති නිලිය කවුද? किसी मैंगल लेकर सरागी बाव अने दिल्लान ओके ओने आवट आत वड़ा विहिल कर नलुआ खाओ दे नलुआ ओने आवट वड़ा विहिल कर रंजन रामनायक ओके तारुण पर पुरे दक्षता में नीलिया खाओ दे दक्षता में नीलिया खाओ दा नीलिया पूजा ओके तोरा गत पसु पसु सेवने निर्माणे मुकाद्दे කක්කත් නැ තමන්ගේ හිතට ආල සිතුවිලි ඇති කරන නළුවා කවුද ආල සිතුවිලි ඇති කරන නළුවා කවුද ඊයන් කොහොමද ඒක ආ අයව ගන්නවද තමන්ගේ හිතට ආල ඒව කවුරුත් නැ නළුවා කවුරුත් නැ දැන් අයව මීටරක මිනිස් ප්‍රබා කරලා තියෙනවා නැත්නම් මේක පත්තු වේගෙනම කියෙයි සහෝදර ප්‍රේමයක් පමණක් ඇති වෙන නළුවා කවුද සහෝදර ප්‍රේමයක් පමණක්ම ඇති වෙන නළුවා ඉන්නේ හැ දෙයක් හිතෙන්නෙම නැ හිතෙන්නෙම නැ ओके दें अभी अपना बालू चापोंसु गे राउंड देगा ओके जीवित है उनकी ही प्यार आपस में आने पुलों आना मेरा स्कर्गान में कैन मनवा दे खासा आज बैठने कुत्ते ओके ये तंग ओक्को मदे ओक्को मां ओलाइट मम्मी की ना ये बा रूम अत कमरे अनुकूल लव नाम कराने गीता कुमार सिंह सबीता परेरा සනෝජා බිබිලේ වසන්ති චතුරාණි දිල්හානි එකනායක මෙහෙමයි සනෝජා බිබිලේ මෙයා හින්දා නෙමෙයි මෙයාගේ අර ඔය ඉස්සරින්දලා සනෝජා බිබිලේ ගීතා කුමාරසි දිල්හානි කවුතාව කිවි සබිත පෙරේරා වසන්ති චතුරාණි වසන්ති චතුරාණි සබිත පෙරේරා ඕකේ සනෝජාගේ එක් හොඳක් සහ එක් නරකක් අනේ සනෝජා නියම් බොක් කෙම් හරි සාහෘද එහෙම තියෙනවා කේන්ති ගියාම මාර යස්සනේ අර ඔක්කොම අපරාදේ ඕකේ දවසකට වෙනත් නළුවෙක් විය හැකි නම් කවුරු වෙන්නද කැමති මන්ද සාහෘද කන්නයි ඕකේ කවුරුත් ඔබ ගැන නොදැන ගන්නවට කැමති දේවල් තුනක් කියන්න ඒ කියන්නේ කවුරුත් ඔබ ගැන දැනගන්නවට අකමැති දේවල් තුනක් අනේ මම මේ ඉඳලා ඉඳන් ඩ්‍රින්ක් එකක් දාන්නේ ओके टैंगी तीन दान गाने दान दान
එතකොට මේ හැමෝම මේ මේ මට දැන් කෙල්ලෙක් ඉන්නවා නම් කියන මේ ලයිට් එකත් බොරුවට පත් වුණා. ඒක. ඕකේ. ඒ කියන්නේ ඇත්ත දේවල් දරගන්න කැමති නැහැ කියන එකේ තව එකක් කියන්නේ. නෑ නෑ. හරිද? ඕකේ. ඊළඟට මං හරියා හරිම තමන් ගැන කවුරුත් දැනගන්නවට අකමැති දේවල් තුනක් දැන් දෙකක් කිව්වා එකක් කියන්නේ මෙහෙමයි ඉතින් අර දැන් මට භයානක රෝගයක් හැදුණා කියන්නේ කැන්සර් එකක් මම කැමති නැහැ ඒක කවුරුත් දැනගන්න ඕරයිට් නවපරපුරේ දක්ෂතම නළුවා කවුද නවපරපුරේ කිව්වොත් එහෙම මම දැකපු දක්ෂ එක් තමයි ඔබ විමල් ජයකොඩි එතකොට අපේ කවුද අර අගේ නම එන්නේ නෑනේ. ඔව් මේ නාපුරු නාඳන්නේ. කවුද? කවුද? බොයි එක මොකද ඉති? සතුරු පුබන්දද පුබුදු චක්. පුබුදු චතුරංග. පුබුදු චතුරංග. තාපනි නමක් දාලා නළුවෙක් හදනවා. දක්ෂයා. පුබුදු චතුරංග. ඕකේ. රංගනයට වඩා මේකප් එක ගැන හිතන නිදින කවුද? රංගනයට වඩා මේකප් එක ගැන හිතන නිදින කවුද? මීවුරි සමරසිංහ. ඕකේ. තම ජීවිතයට සමීපම ගීතය කුමක්ද? තමන්ගේ ජීවිතය ගැන කියවෙන ගීතය. මගේ සමීපම ගීතේ නේද? අනේ මේ තමන් ගැන කියවෙන ගීතයක්. තමන් ගැන කියවෙන්න ඕනද? පාළුවන් දුරු නිදහසම මේකට මොකද්ද ඔයකින් මං හරි. එහෙම එකක් තියෙනවා. ඒකයි සන්නාගයනේ. අහහ. ඕකේ. තමා කළ රංගනයක් වෙනුවෙන් ලැබුණ දරුණුම විවේචනය මොකක්ද? රංගනය ගැනද අර සීතා මංගාව කියලා එක මං රාවණාට හොඳයි ෆිල්ම් එකත් හොඳයි ඔක්කොම හොඳයි මුන් කෑවන්නේ සීතා මං නෑවත් කිව්වා හැබැයි එක එක්කවත් බලලා නෑ ඕකේ ඈ අනිත් රාවණා රජුරු ඒකේ මගේ සංකල්පයක් ඈ ඉතින් ඌ දරු විවේචන ගියා ඕල් රයිට් ඕකේ හොඳයි ඒ තමයි මිස්ටර් අපෝන්ස්ගේ ග්‍රවුන්ඩ් එකේ අවසානය මොකද හිතන්නේ හොඳට perform කරාද? හොඳින් perform කරා කිව්වා. ඔය ආවට කියෙව්වා ඔය. නෑ නෑ නැත්ත කිව්වා. දෙන්නට හිතනනම් දෙන්නම කිව්වා ඇත්ත කියලා. නමුත් කවුද වඩා හොඳට perform කරේ කියලා හිතන්න ඕනේ. එහෙනම් ඒකට අපි ගනිමු. Quick break. හන්නහය ජයදී තෝකද? මේ වෙනකන් කී කීටිය කොහමද? නංගිට දෙන්න. මේක මම ගෙනිට වැඩක් වැඩක් නෑනේ පියතු ඕකේ බ්‍රේක් එක අතරතුරේදී දෙන්නට තීරණය කරගන්න පුළුවන් වුණාද ජයග්‍රහණය කළ යුත්තේ කවුද කියලා අපොන්සෝ අයියා මන්ද ඔව් ඈ මන් නිතන්නේ සානෝජා නෑ පොන්සජා එයා උත්තර දුන්නානේ හොඳට නෑ සානෝජා ඔය දෙන්නම දෙන්නට දෙන්න කියා ගන්නවා නම් මම මේක නොදී ඉන්නද කාටවත් නෑ සානෝජර දුන්නත් අර මං කිව්වේ පරිත්‍යාගයේ තියෙන කම නේ නෑ ඒක අපි දෙන්නටම දෙන්න බෙදා ගන්නද ඒක හොඳයි ඒක මෙහෙම ඉතින් මට දැන් ඕක ගිහිච්චත් මං කිං ඔය මේ නේද එයා හොඳම දෙන්න බෙදා ගන්න කමන්න මේක හොඳයි කොහොම වුණත් මේ බර ස්පෙෂල් කෞෂන් කෝපි හැම්පර් එක දිනා ගන්නේ ජයසේකර අපෝන්ස් මහතා කන්ග්‍රැට්ස් ඔන්න බොහොම ස්තුතියි කන්ග්‍රැචුලේෂන්ස් දැන් හැබැයි මේ දිනට පස්සේ අර ඔගොල්ලෝ මේ කතා බහ කරගත්ත මේ මේ ෂෑරින් මේක සමතු කරලා දාන්න තියෙනවා සන්නහය ජයදී තෝකද මේ වෙනකන් කී කීටිය කොහමද නංගිට දෙන්න මේක මම ගෙනිච්ච වැඩක් වැඩක් නෑනේ අපි බෙදා ගන්නවා අපි දෙන බෙදා ගන්නවා දැක්කද මං හිතන්නේ මටත් භාගයක් දෙන්න මොකද මම මේක මතක් කරලා පස්සේ තමයි ඔක වැදට ආවේ නැත්නම් ඒක මේ පැත්තෙන් නෑ නෑ දෙන්නේ හැබැයි කියන්න ඕනේ you were very close නෑ මම උත්තර දුන්නේ නෑනේ ගොඩක් ඒවට මගේ තීරණේ සාධාරණයි නේද සාධාරණයි ඔකේ හොඳයි එහෙනම් මං හිතන්නේ මේ නෝට් එකෙන් ඔයාලම දැන නොදන්න පිරිසගාවට අපි ගිහිල්ලා ඇහුවා මොනවද ඔයාලා ගැන හිතන්නේ මොනවද කියන් තියන්නේ කියලා බලමුද කවුද මොනවද කියලා තියන්නේ කියලා ඕකේ ලෙට්ස් ඔව් සනෝජා ජයසේකර අද මං ඔය දෙන්නට කතා කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ
සනෝජ බිබිල කියන්නේ මම හුඟක් කැමති නිලියක් ශේෂ්ත්‍රීය විවිධ කටයුතු වලදී හම්බෙලා තියෙන කෙනෙක් ඇත්තටම මට හිතා ගන්නවත් බෑ සනෝජක් වගේ කෙනෙක් ඒ තරම් නිහතමානීද කියලා මොකද එක සැරයක් මම කතා කරන්න බය වෙලා මට පළවෙනි වතාවේ හම්බුනම කතා කරන්න බය වෙලා නමුත් සනෝජක්ට මාත් එක්ක යාම කතා කරා ඇත්තටම එයාගේ අමුතු විලාශයක් තියෙනවා කතාවයි ඇසරීමයි ඇවිදින එකයි ඕන විකට චරිතයක් කරන්න පුළුවන් කලාකරුවෙක්ගේ වගේම එක එක ස්ක්‍රිප්ට්ස් ලියන්න ඕනම දෙයක් චිත්‍රපටි අධ්‍යක්ෂකවරේ සනෝජක්ට ඉතින් මූණ බලාගෙන මට ආන්ටි කියන්නත් බෑ ඉතින් එහෙම වයස පේන්නෙත් නෑ ඇත්තටම මම දීර්ඝ කාලයක් ඇත් සමග වැඩ කළා ඒ වගේම මම චිත්‍රපටි කීපයකත් ඇත් සමග සම්බන්ධ වෙලා රඟපෑවා එයත් ඇත්තටම දක්ෂ රංගන ශිල්පියක් ජයසේකර අපොන්සු තමයි ලංකාවේ ප්‍රථම වතාවට එක නළුවේ චරිත 11 කරන්න පෑවේ මම හැමතිස්සෙම දොස් කියනවා ඇයි ආ ඔයක නැවතුනේ ඔයා ඒක දිගට කරන් යන්න තිබුණා නේද කියලා අපොන්සුට උපතින්ම හොඳ ප්‍රාණවත් කටහඬක් තිබුණා ඒ කටහඬ නිසා වේදිකාවේ ඔහු ප්‍රබල චරිතයක් වුණා සනෝජ මම ඔයාගේ කැමැතිම ක්වොලිටිය තමයි ඔයා දැක්ක තැන ඒ කියන්නේ මේ වරදවා හිතන්න එපා ඔයා මාව දැක්ක තැන කොහොම හරි ඇවිල්ලා මට හග් එකක් දෙනවා ක්ෂේත්‍රයේ ඉන්න මේ ශිල්පීන් අතරේ බොහොම සංවේදී කෙනෙක් ජයසේකර ඒ කාලේ මං ඔයාව මුලින්ම දකින්න කොටත් සිනමාවේ මේ හිතින් මමත් ආදරය කරා කවන්නෑ නේද කැපවීම උත්සාහය උතුල දුණා ඒ ඒ වෙලාවට වැඩ කිරීමේ ගතිය නිසාම තමයි මේ ඔවද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් තරහ යන කෙනෙක් නෙවෙයි ඉඳලා හිටලා හැම තරහ යනවා මේ හැම තරහ ගියාම නම් ඉතින් හරි වසයි ඉතින් හැමෝම හිතන්නේ උගක් ආදරේ හැමෝම ජයේ කියනවා ජයේ කවට හැබැයි එයාගේ ඉතුරු නම් අපොන්සුනේ ජයසේකරින්ද ජයේ කියනවා අපොන්සුන්ද අපෝ කියන්නේ නැහැ මෙයාට අපොන්සංගගේ ඩ්‍රයිවිං නම් අන්තිම අවුල්ද කොහෙද ඒ කියන්නේ හැමදාම එනකොට කොහේ හරි වාහනේ බලන්න පොඩ්ඩක් දැන් නම් සමහර කෙනෙක් මාරු කළාද දැන්නේ වාහනේ හැමදැනම හප්පගෙන හැප්පගෙන නැති තැනක් නැති තරම් ජයසේකර අපොන්සු කියන රංගදරයාගේ මේ රටේ වැඩක් ගන්නෑ එහෙම දැන දැන ඔහු ඕගෙන් වැඩක් අරගෙන ඔහු මේ ක්ෂේත්‍රය තුල රැඳිනවා දැන් මට හිතෙනවා තව සෙග්මන්ට් එකක් කරොත් හොඳයි කියලා මොකද මේ සෙග්මන්ට් එකටත් බොහොම වටිනා ත්‍යාගයක් තියෙන නිසා උස්සන බැලතරම් බලයි මේ කෞෂන් එකක් තියෙනවා කෝෆි හැම්පර් එක තව එකක් තියෙන ඇයි මොකද මේ Q&A සෙග්මන්ට් එක නිසා මේ එකමයි නේ මේකමනේ මේකම තමයි නෑ නෑ වෙනස්කමක් තියෙනවා ඔන්න මේකට බසර්ස් දෙකක් තියෙනවා ගන්න මොකද මේ සෙග්මන්ට් එකට වුමනා කරන ගැජට් එක තමයි ඔය බසර්ස් දෙක මේකත් ගෙදර ගෙනියන්න දෙන එක ගිරණ එක්කනට දෙනවා ගෙදර අරන් යන්න ඕකේ දැන් මේකට දෙන්නම එකට තමයි වුණ දෙන්නේ තනි තනියෙන් නෙවෙයි ඕකේ දැන් ඔකම කලින් ආ මං අහන මේ ප්‍රශ්න වලට හරි උත්තර දෙන කෙනාට ලකුණු ලැබෙනවා නමුත් හරි උත්තර දෙන්න අවස්ථාව ලැබෙන්නේ මුලින්ම බස්ර එක ප්‍රෙස් කරන කෙනාට මුලින් බස් කරන කෙනාට මට පොයින්ට් කරලා බස් කරන්න මොකද එතකොට මම දන්නේ කවුද මුලින් බස් කරේ කියලා හරි 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 අත් දෙකෙන් බස් කරන්න මං හිතන්නේ මේ ඔයිට වැඩිය මේ පොසිෂන් එක පොස්චර් එක වෙනස් වුණොත් වැඩියට ලේසි වේවි මට හොඳ තරගයක් දකින්න ඕනේ මොකද කෞෂාන් කෝෆි හැම්පර් එක තියෙනවා තමයි ජැක්කි නම් හොඳම රෙඩි වෙලාගෙන මොකද කොහොම හරි හැම්පර් එක දිනා ගන්නවාමයි කියන පරමාර්ථයෙන් තමයි ඉන්නේ ඕකේ නෑ නෑ ඒක අතර ලැබෙනවනේ ඔව් මිස්ටර් අපෝන්සෝ අතර තමන්ගේ හැම්පර් එක දිහා බලනවා ඒකද මේකද මේකේ වැඩි උනාවක්ද ඒකේ වැඩිද ඒ වගේ රයිට් සෝ ෂල් වී ස්ටාර්ට් ඕකේ පළවෙනි ප්‍රශ්නය මේ දැස මගේ පින්වන්තයි මේ ගීතය ඉතුරු පද මොනවාද මේ දැස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි අනිත් ලයින් එක පින්වන්ත ඔබේ පින්වන්තයි නෑ වැරදි දන්නවද මේ දැස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි ඔව් ඔය දරේ රන්රූපේ ඔබේ පින්වන්තයි රන්රූපේ ඔබේ ඒක ලකුණු හම්බ වෙන්නේ නැහැ. මොකද ගීතය හරියට කම්ප්ලීට් කරපු නැති නිසා. ඕකේ. නිධානය චිත්‍රපටයේ ප්‍රධාන නළු නිලිය උඩ කවුද? ගාමිණී මල්ලි. ඕකේ. ලකුණු හම්බ වෙන්නේ සනෝජාකිට. මොකද මුලින් ප්‍රෙස් කරේ. එයා. ඕකේ. ශ්‍රී ලංකාව පළාත් K
කීයකින් සමන්විතද? පලාත් කීයකින් සමන්විතද? 9කින්. Right? Good. Next question. සිකරුලියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුද? ප්‍රේමරත්න. Okay. එස්.ටී. ප්‍රේමරත්න. ජයග්‍රහී පළවෙනි ලකුණු ලබා ගන්නවා මිස් ජයසේකර අපොන්සු. 1යි 2යි. Okay. හොඳ ෆයිට් එකක් තියෙනවා. Fine. කලක් අවෑමෙන් පෙරුම් පුරා මොකද මගේ ප්‍රශ්නේ මොකද මගේ ප්‍රශ්නේ ඔකේ කලක් අවෑමෙන් පෙරුම් පුරා ගීතය කුමන චිත්‍රපටයේ ගීතයක්ද අපේක්ෂා හරියටම ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ ගීතයට රංගනයේ යෙදෙන නළු නිළිය නිර කවුද ගෝතමී පතිරාජයි පෙරේරා මොනේ පෙරේරාද මමත් පෙරේරා කියන්නේ නෑ පෙරේරා මේ කවුද මේ ආගේ පුතා KW පෙරේරාගේ පුතා කවුද පෙරේරා මොනේ පෙරේරා අපි කියන්නේ පෙරේරායි ගෝතමී ඉතින් පෙරේරා නෑ පෙරේරා ජයන්ත දාස් ජයන්ත දාස් එයි මං කිව් වෙන ලකුණු ලබි ඔකේ දැන් ලකුණු මතකද ඔව් කයි කයි කවුද ලී කරන්නේ මම මම ඕරයිට් ඔකේ next question ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා නමින් උපන් ලාංකේය රංගන ශිල්පියා කවුද? රවින්ද මම. රවින්ද මම මම මේවා කරේ. නෑ 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 නෑ. මිස් අපොන්සු. මම මමත් කරා මාත් කරා. එයා දැක්කලා කිව්වා මමත් මේවා කරා. මම දෙන්නට දෙන්නට මෙයාට ඉන්න කියන්ද? නෑ මත් මේකේ බුවා. මම මේවා කරා. මේක තේරුණා. මාත් මේවා කරා. මම කරා. එයාත් මගේ කුඩ කරේ. ඉතින් ඒක මගේ ඉස්සරුණා නේ. දෙන්න මේකට දෙන්න මේ මේ මමත් කරා දෙන්න මේකට අර ඒක මිනිච්චි මට ඔය නමත ඉන්න එක පාටම අර ඇහිල්ල දික් කරලා ඉන්න මල්ල කියලා යන්න ලයිව් මේ ලයිව් ලයිව් මේ ලයිව් ලයිව් මේ ලයිව් රෙකෝඩ් 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 ඔකේ හොඳයි ඔකේ next question ගොඩනැග ජීව බෑ බෑ මේ බෑ බෑ කපන්න ලකුණු කපන්න ඕ ලකුණු කපන්න ඔකේ ගොඩබිම ජීවත් වන ලොව විශාලතම සත්වයා කවුද? මම දෙන්නේ නෑ නන්ද. කවුද ප්‍රෙස් කරන්නේ? මම 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 දෙන්න මේකට ඉතින් අහන්න දෙන්න මම ප්‍රෙස් කරන්නේ. අලියා හරි. මොන අලියා? ඇත්ත දල. දලයට. කොහේ ඉන්න අලියාද? ආ මේක මහා මාලිගාවේ. මාලිගාවේ ඉන්නේ. නෑ නෑ. මේ මේ වනාන්තරේ ඉන්න. වනාන්තර. ඇත් මේ අර ඇත් ගාලේ නෙවෙයි. කරනු තියෙන ලොකුම ලෝකෙද යන්නේ ලෝකෙද? වත්මන් රුසියානු ජන නායකයා කවුද? පුටින්. ඕකේ මොන පුටින්ද? රස්පුටින් නෙවෙයි. ඒක දන්නේ නැහැ. රස්පුටින් නෙමෙයි. හරි කමන්නේ මට බාර ගන්නවා. බෑ 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 බෑ. නෑ පුටින් හරි. මට පුටින් කියන්නේ. හරි ගෙදර කටින් කියනවා. ඕ. එහෙම බෑ පුටින් හරි. රදුබිල් පුටින් හරි. ඒකට අපි බාර ගන්නවා ලකුණු. පලිඟු මැණිකේ චලන නාට්‍ය අධ්‍යක්ෂණය කළේ කවුද? ධම්මජාගොඩ. ඕකේ. මිස්ටර් පොන්සල්. ඒ next session. ඕ. මේ චරිත රගත් චිත්‍රපට මොනවාද? මේ අවසාන ප්‍රශ්න තුන. දං චූටි. ඔය මම මම ඉස්සලාම කියේවා කියලා. මොකද මේ චිත්‍රපටයේ නමද? දං චූටි. චරිතයේ තියෙන්නේ කුමන චිත්‍රපටයේද? මේ මේක මේ කොක දං චූටි චිත්‍රපටයේ. මං කියන මං කියන්නේ. ඉන්නක තවම උත්සාහ කරන්න. නදීකයි ගාන්නේ මොන්සේක රඟපෑවි මේ. මේ එන්න. නිල්ල සොයා නිල් තන්තල වේ බෑ බෑ නිල්ල සොයා කිව්වා නිල්ල සොයා කිව්වා දෙවනි උත්සාහය දෙවනි උත්සාහය බෑ 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 පරදින්න බෑ නිල්ල සොයා කිව්වා බෑ බෑ වේ වෙන්න බෑ ඒ සමහර ප්‍රශ්න වල දීපු උත්තර කන්සිඩර් කරන්න පසුව තියලා තියෙන්නේ ඒ වගේ ලකුණු පසුව තමයි එකතු වෙන්නේ ඕකේ ඊළඟ ප්‍රශ්නේ විලි හාමු චරිතයේ තිබෙන්නේ මොන සිනමා චිත්‍රපටයේද නිදානය හරි ලකුණක් ලැබෙනවා අවසාන ප්‍රශ්නය මම යන්නේ නෑ ඕම්. ඕ. හොඳයි. අවසාන ප්‍රශ්නය. මාලනී නන්දා චරිතය රැගත් සිංහල චිත්‍රපටයේ කුමක්ද? එහෙම චිත්‍රපටයක් නෑ. එන්න මාලනී නන්දා. ආ හරි. ඕ.
මාලනී නන්දා කියන චරිතය රැගත් සිංහල චිත්‍රපටයේ මාලනී නන්දා ඉරාගේ වැරදි ගම් පෙරළිය වැරදි ආකාශ කුසුම් ආකාශ කුසුම් හොඳයි එහෙමනම් Q&A රවුන්ඩ් එක අවසන් වෙනවා ඕකේ දෙන්නටම අයිඩියා එකක් නැදේද කවුද ඉදිරියෙන් ඉන්නේ කවුද පස්සපසින් ඉන්නේ කොහොමද ලකුණු තත්ත්වය කියලා යන් බාස්කට් එක දෙන්න දැන් මම ඔය බාස්කට් එක බලන්න Q&A segment එකේ ගියාද කවුද කියලා මේ ඉන්ටර්වල් එකට පස්සේ ආවද දෙන්න 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 මෙයා දෙන්න මෙයා දෙන්න දන්නද කවුද දෙන්නේ කියලා මම දෙන්න ඔබ තමයි හැමතිස්සෙම එයාට දෙන්න මෙයාට දෙන්න කියලා ඊට පස්සේ කාටද දෙන්නේ ඒකේ නම් බදලා ඒක අල්ලගෙන මෙයා මෙයා දෙන්න විතරයි මෙයා තමයි බදලා ගත්තේ නේ මං හා කමන්නේ ඕකත් දෙන්න මෙයාට එනිවේ ෂෝ ටයිම් විත් නිරෝ කෝෂන් මේ සෙක්සි කෆී හැම්පර් එක දිනා ගන්න බොහොම තීරණ තරගයක් තිබුණා සමහර දේවල් වලට දෙන්නම එකට උත්තර දුන්නා සමහර ප්‍රශ්න වල උත්තර දෙන්න භාගෙ භාගෙ බෙදාගත්තා හොරකම් කරගත්තා සමහර එක්කෙනෙක් ඉදිරියෙන් ඉන්නවා පසුව තරගයට අවතීර්ණ උනේ කවුද ජයග්‍රාහකයා අපොන්සෝ ජයග්‍රාහිකා අපොන්සෝ ඔවේ ජයග්‍රහකේ ජයසේක රාපොන්ස් මහත්මයා අනේ මට දුක හිතෙනවා ලකුණු කිහිපයකින් ලකුණු දෙකකින් තුනකින් තමයි ඉදිරියෙන් ඉන්නේ මම මේක ඕ එකයි දෙකයි ටැගින් ටැග් උතුම් ටැග් කරේ දෙකයි තුනයි එකයි දෙකයි මාවිත මම මේක කියලා මං ඒත් කිව්වා ටැගින් ටැග් උතුම් ටැග් මාවිත දැන් දෙයි කියලා අර මට අඩුවෙක මට දෙකේම තියෙන මම හොදට බැලුවා දෙකේම තියෙන එක જાති මම ඒක පරිත්‍යාග කරනවා thank you නැත්තම් මේක විතරක් බෙදාන්න යනා අඩු වෙනවා දැන් මට මේක ගිහලා අවන්ති නංගිට දෙන්න පුළුවන් ආදරයක් තිබුණා නම් මම දෙන්නේ කාටද ඇත්ත ඇත්ත අන්න අවන්ක ප්‍රේමය දැන් පිටිගන්න ලයිට් එක පත් වෙන්න ඕනේ දැන් එයා ගියා නිරෝෂා අවන්ක ප්‍රේමය අවන්ක සහෝදරත්වය අවන්ක බැඳීම දැක්ක නෙමෙයි මට දුන්නා ඒක තමයි කියන්නේ තව පොඩ්ඩෙන් මගේ ගෙදර ඔයාලා දෙන්න නැවත තරහ වෙන්න ගිහිල්ලා 99.99 ඒක හේම නොවි සහෝදර ප්‍රේම කැප කම කියන්නේ අර බලනවා ගණන් කර කර අර පැත්තත් බලන මේකෙන් දාත් දැම්මද කියලා අද ගානේ නේද ඒක දෙනකොට එපා කිව්වත් නෑ no thanks කිව්වත් නෑ මම එහෙම කරනවද මම බැලුවේ නිකන් චොක්ලට් එකක් එහෙම තිබ්බොත් දෙන්න අපොන්සර් මේ දැන් දෙන්න බැලුවේ එනිස් මොකද හිතන්නේ සෙග්මන්ට් එක ගැන මේ ගණන් කරගෙන අර මේ බලලා හරිම ෂෝක් හරිම මොකද දන්නවද අපිට ඉන්ඩස්ට්‍රි එකේ නිරෝෂා ගොඩක් දේවල් අමතක වෙලා තියෙන්නේ දැන් ওই වගේ සෙග්මන්ට් එකක් තිබීමෙන් අපිට ඒවා ගොඩක් මතක් වෙනවා ඔක්කොමයි එන්ජොයි කරලා දෙන්නම ගොඩක් සටහන හරි ෂෝක් නෑ කලිම ප්‍රය ගෙදර මං ආවනේ අර ඉස්සල්ලා එක මං කියන්නේ ඒකට වඩා හොඳයි කියන එක නෙවෙයි ඒක ඒ පැත්තෙන් හොඳයි ෂෝක් ඊටත් ඉහළ යනවා මේක ඔල් රයිට් තැන්කියු සෝ මච් ඔයාලා එන්ජොයි කරා නම් ඒකෙන් සතුටක් මට නැහැ ඉතින් ඒකත් එක්කම අද එපිසෝඩ් එකේ අවසානය තමයි මේ එන්නේ ඉතින් මගේ ගෙස්ට් බුක් එකේ තියෙනවා සයින් කරන්න ප්ලීස් සාක්ෂියක් වශයෙන් අද මිස් ජයසෝ කරා පොන්ස් සහ මිස් සමෝජා බිබිලේ මගේ ගෙදරට ආවයි කියලා ඉතින් මේ අපිට දෙවෙනි වතාවටත් ඉන්වයිට් කරන්න මම මම පාඩම් කරගෙන එන්නම් මේව ඔක්කොම ජයසේකරයා thank you so much මම ගෙදරට ආවට බොහොම ස්තුතියි අපට සම්බන්ධ දී කරලා මේ ඔය තෑගි බොහොම දීලා කිව්වනේ බොහොම ස්තුතියි මං ගාව තව දෙයක් තියෙනවා දෙන්න ඔය කියපු දේවල් නිසාම මේක දැන් නම් දෙන්න ඕනේ හොඳ දෙයක් මොකද දන්නවද මම කෝපයක් ගන්න කි උදේ තේක බොන්න මම මේ තරම් තේකක් බොන්න උදේ ඕ එක්කෙනෙක් තවම දන්නේ නැහැ මොනවද හම්බුනේ කියලා මිස්ටර් එයා ලියනවානේ ලියනවා එයා එයා බිසි ලස්සනයි මොනවද මොනවද මම කෝපි මග්යක් දුන්නා කො මට මේ ෆොටෝ එකේ මෙච්චර ඉක්මනට කොහොමද දැන් එහෙම තමයි අපේ සෙල්ෆි එක
යකෝ මට sorry මේක යර දින වැඩිය දින වෙකරාට ඔව් වැඩිය දින වෙකරාට ඒකත් මම ෆයිල් චෙක් කරනවා ඒකලා ඔකේ ඔන්න අපේ සෙල්ෆි කෝෆි මග්ස් දෙක මේවා දුන්නේ මීෂා so thank you Misha ඔව් thank you Misha හොඳද wow thank you මම මේක හැම තැනම අරගෙන යනවා yay උදේ තේබොണ്ട് yes Okay. It's nice. Thank you so much. Thank Mami. you so oh, much. Maa wa amataka novenna thawai me. Ehemana miten thank you kile kiyana gaman ehemana miten mage gedirin yanna kalin oy dennat ekka mage dance floor ekak share karaganna. Social media dance. Piyatoo.